ඔයාට රැඳිලෙන්න නුසුදුසුයි කියලා දැන දැන එයා මත ඉන්න හිතෙනවා නම් මොනවා හරි සාධාරණ හේතුවක් හෝ හේතු කිහිපයක් නිසා දුක් විඳිනවා නම් දරා ගන්න බැරි නම් ඔයාට ඉවස ගන්න බැරි නම් දැනෙනවා නම් ඔයා ලොකු පීඩනයකින් මේ මනුස්සයා නිසා කල් ගෙවනවා කියලා ඔයාට එතන හිතන්න දේවල් ගොඩක් තියෙනවා සමහර අය කියන දේ තමයි මට නොගැලපෙනවා කියලා තේරෙනවා මට ඉන්න බෑ මට මේ මනුස්සයෙන් අයින් වෙන්න ඕන ආයෙත් අහිංසක විදියට කතා කරාට පස්සේ ආදරෙන් කතා කරාට පස්සේ කලින් දෙයක් මතක් වුණාට පස්සේ මට ආයෙ මෙයත් එක්ක ඉන්න හිතෙනවා සමාව දෙන්න හිතෙනවා ආයෙත් අහන දෙයක් තමයි කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බැරිද මෙයා එක්ක ඉන්න ගමන් මේ කරන දේවල් ප්‍රශ්නයක් නැතුව ඒව පොඩ්ඩක් මගේ ඇඟට ගන්න නැතුව සාමාන්‍ය විදියට ඉන්න මෙයත් එක්ක ඒ කියන්නේ මේ ඉන්න බැරි මිනිස්සෙක් එක්ක නොගැලපෙන මිනිස්සෙක් එක්ක මොනෝhari විදිහකින් ඉන්න පුළුවන් විදිපාව බලනවා ආ හිතන්න මේ ආටිෆිෂල් මානසිකත්වයේ මේ අබ්බැහිවීම කොච්චර උඩුදුවලද දැන් එහෙම කියන්න මෙයාගේ තියෙන නැචරල් ගතිය මෙයාට ආවේනික මෙයාගේ විදිය ඔක්කොම නවත්තගෙන විකෘති වෙලා හරි කමක් නැ වෙන මිනිස්සෙක්ගේ විදියට ඉන්න හදනවා සාමාන්‍ය මිනිස්සු අර්ථකථනය කරන ආදරයක් තියෙනවනේ එක එක කෙනා අර්ථකථනය කරන විදි ගාණක් තියෙනවා මං කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා නෙමෙයි ඊට වඩා අර මිනිස්සෙගේ ෆීලිංගස් මතින් යැපෙන විදිහට හැදුනට පස්සේ එයා නැතුව ජීවත් වෙන්න බැරි වාතාවරණයක් හැදෙනවා මේ නෙගටිව් කියලා දන්නවා මේ මට අවඩක් වෙන්න කියලා දන්නවා මේ මිනිස්සෙක් හිටියොත් ජීවිතේම ඉවරයි කියලා දන්නවා අරයා හොඳට කතා කරනකොට නැත්තම් පාස්ට් එකේ හොඳට ඉඳපු දේවල් ආදරෙන් සලකපු දේවල් මොන හරි දීපු දේවල් රොමැන්ටික් මොන හරි මෙමරිස් ටිකක් ඔලුවට අරගෙන මෙයා හොඳ මිනිස්සෙක් විදිහට प्रचलित ගොඩක් අය විවාහ ජීවිතයට යනවා ඒ කාලේ මෙයාගෙන් අයින් වෙන්න ඕනද මොකද්ද මම්මේ ඉන්න බැඳීම මේකෙන් මට වෙන ඩැමේජ් එක මොකද්ද එච්චර දුර දිග හිතන්නේ නැහැ සමහර අය හොඳම උදාහරණ තමයි මේ අවුරුදු 40ක් 45ක් 50ක් හෝ ඊට වැඩි අය ඉන්නවා ඒගොල්ලෝ කවුන්සලින් ජොයින් වුණාට පස්සේ කියන දෙයක් තමයි මෙයාව බඳින්න කලින් මට මේ දේවල් දැනුණා නොකලපෙනවා වගේ දේවල් දැනුණා ආදරය නිසා ඒවා විවස දරාගෙන කැප වෙලා හිටියා මං පුදුම විඳවිල්ලක් විඳෙව්වේ පුදුම ඉවසීමක් මං ඉවසුවේ මං හිතන්නේ වෙන කෙනෙක් ඒ විදිහට ඉවසයි කියලා ඒ වගේ ලොකු කතාවක් කියනවා අර මිනිස්සයාගේ අධික පීඩනයක් තිබිලා තිනෝ බඳින්න කලින් හෝ බැඳලා පස්සේ ඒ වුණාට ඒක දරාගෙන ඉඳලා තියෙනවා මේ වර්තමානයේ තරුණයෙක්ට නැත්නම් තරුණියකට දැනෙනවා වගේම ඒ කියන්නේ මෙයාව ගැළපෙන්නේ නැහැ මට තේරෙනවා මට දරා ගන්න බෑ මේ මනුස්සයෙක් එක්ක ඉන්න බෑ ඒ කියන්නේ මේ බිහේවියර්ස් මොනවා හෝ වෙන්න පුළුවන් වෙන ෆෙයාස් කරන ඒවා හරි කතා කරන්න දන්නේ නැති ඒවා හරි ෆිසිකල් ලයිෆ් එකේ අවුල් හරි කෙයාර් ඇටෙන්ෂන් දෙන්නේ නැහැ කටහැරලා වචනයක් කතා කරන්නේ නැති තමන්ව තේරුම් ගන්න නැති අනවශ්‍ය විදිහට නීති දානවා කොහෙවත් යන්න දෙන්නේ නැහැ හිර කරලා තියෙනවා කාත් එක්කවත් කතා කරන්න දෙන්නේ නැහැ මේ උදාහරණ මේ වගේ ගොඩාක් තියෙනවා ඒ කියන්නේ මෙයාගේ හැසිරීම නිසා ටිකෙන් ටික තමන්ව සීමා වෙලා ටිකෙන් ටික තමන්ට හිතන දේවල් වැඩි වෙලා ප්‍රශ්න වැඩි වෙලා මෙයාට මනසට දරන්න බැරි මට්ටමක් එනවා ආදරය නිසා දරාගෙන ඉන්නවා කියන එකක් නම් එළියට දාන්න මේවා දරා ගන්න ඕන සීමා තියෙනවා මේ මිනිස්සයාව හදා ගන්න පුළුවන් කොහොමද හදා ගන්න පුළුවන් විදි මොනවද එයාට ඒව හදා ගන්න ඕනද බලන්න ඕන පීරියඩ් එකක් තියෙනවා හැබැයි මේ අනවශ්‍ය විදිහට ඉන්නවා නම් තමන්ගේ ජීවිතය ආපස්සට යනකම් තමන්ගේ දේවල් වේස්ට් වෙලා යනකම් ඒ මේ ආදරය නිසා ඉඳිල්ලක් නෙමෙයි ඔය අබ්බැහි වෙලා නිසා තමයි එතන ඉන්නේ මෙච්චර මේ නෙගටිව් කෙනා එක්කත් ඉන්න හිතෙන්නේ ඒ අපේ හිත තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ අර මං කලින් වීඩියෝස් වල කියනෝ වගේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන මනුස්සයෙක්ට ඒක නැතුව ඉන්න බෑ වගේ ඒක ලැබුණට පස්සේ හැමදේම හොඳින් කරගන්න පුළුවන් වගේ. එයාට ඒක ලැබුණට පස්සේ තමයි සාමාන්‍ය ජීවිතේ දැනෙන්න පටන් ගන්න. එයා අයින් වුණාට පස්සේ මාර විදියට වැටිලා ඉන්නේ නිකන් පැරලයිස් වෙලා වගේ ඉන්නවා. එයා පොඩ්ඩක් කතා කරපු ගමන් හොඳ එනර්ජි එකක් ඇවිල්ලා එදා දවස මාර මොකේ. ඊට පස්සේ ටික ටික ඊළඟ නීඩ් එකට යනවා. මේ මනුස්සයා මට ඇත්තටම ආදරෙයිද? මේ මනුස්සයා ඉදිරියට මාත් එක්ක ඉන්නවද? මෙයා වැරදි කරන්නේ නැද්ද? ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඒ දේවල් වෙන්නේ නැතිකොට ආයෙත් අර වගේ අපේක්ෂා බංගත්වයට පත් වෙලා තමන් බලාපොරොත්තු වෙන දේ නොවන නිසා නැවත නැවතත් මෙයා මානසිකව වැටෙනවා ස්ට්‍රෙස් වෙනවා ડિප්‍රෙෂන් හැදෙනවා ඉතින් කොහොමත් මේ නොගැලපෙන මිනිස්සු ටොක්සික් මිනිස්සුත් එක්ක ඉන්නකොට මේ වගේම තමයි හැමදාම ප්‍රශ්න එකක් ඉවරයි කියලා හිතනකොට නෑ ඒක ඉවර නෑ ඒක ඇත්තටම විසඳිලා නෑ නැත්නම් එකක් ඉවරයි කියලා හිතනකොට තව එකක් හරිද මේ වගේ ප්‍රශ්න හැමදාම තියෙනවා අර මං කලින් උදාහරණයක් ගත්තා වගේ සාමාන්‍ය ඒජ් එක සාමාන්‍ය මැචුව කට්ටිය අවුරුදු 40 45 50 හෝ ඊට වැඩි අර මං කිව්වේ අවුරුදු 20 ගණන් වලදී විවාහ ජීවිතයට යනකොට මෙයා මේ නෙගටිව් දේවල් දැනගෙන හිටියා ඉන්න නුසුදුසුයි කියලා දැනගෙන හිටියා ඒක දැනුණා
එවුනාට මෙයා ඒක දරාගෙන ගිහිල්ලා තියෙන ඒ හේතුව අබ්බැහි වෙලා නිසා ඒ මිනිස්සගේ නෙගටිව් දේවල් දැනගත්තට ඒ ෂණිකෙන් ඒව තේරුම් අරන් අයින් වෙන බැරි වාතාවරණයක් කාලයක් තිස්සේ ඒක ගැන හිතුවත් අයින් වෙන බැරි වාතාවරණයක් කොච්චර හිත එකඟ කරගත්තත් හිතින් ඒක කරන්න කියලා බල කරලා තිබුණා ඒ අබ්බැහි වීම නිසා මෙන්ටලි කනෙක්ට් වෙලා නිසා නමුත් ඒ දවස්වල මෙයාට හරි තැනින් හිතලා හිත එතනින් ගලව ගන්න වැඩිහිටියෙක්වත් කවුන්සලර් කෙනෙක්වත් ඒ හරි පොයින්ට් එකට කතා කරලා උදව් කරලා නැහැ උදව් කරන්න ඇති නමුත් ඒක මෙයාට මදි වෙලා තියෙනවා මෙයා ඇඩික්ට් වෙලා ඉන්න තරමට අබ්බැහි වෙලා ඉන්න තරමේ හැටියට ඒ දේවල් ටච් කරන්නේ කියන්නේ මයින්ඩ් එකේ මෙයාට ටච් වෙන්න ඕන තැන් ටච් කරන විදියට ඒ අයගේ වචන ඒ අයගේ මඟ පෙන්වීම මදි වෙලා තියෙනවා ඒ නිසා මෙයාත් බැඳලා දරුව හදලා අවුරුදු 20ක් 30ක් සමහරට ඊට වැඩි මේ මිනිස්යාගේ අර නෙගටිව් ගතිය ටොක්සික් ගතිය අයින් වෙයි කියලා බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙනවා ඒක වෙලා නැහැ ඉතින් අර තමන්ගේ හොඳ කාලේ ඔක්කොම වැය කරලා තියෙන මිනිස්සෙක්ව හදාගන්න හොඳ කාලේ ඔක්කොම වැය කරලා තියෙන මිනිස්සෙක් හැදේ කියලා බලන් ඉන්න. ඔයාටත් 80කට 85කට වඩා මේ කතන්දරෙම වෙන්න තියෙන පොසිබিলিටි එකක් තියෙනවා. මතක තියාගන්න දැන් ඔයා පීඩණයෙන් ඉන්නවනම්. ගොඩාක්ම නෙගටිව් මිනිස්සෙක් නම් ඔයාට වෙනවනම් අනවශ්‍ය විදිහට දරාගෙන ඉන්නවා කියලා 100%ක් ෂුවර් ඉතින් ආය ඔයාට වෙන දේ. මේ මොහොතේ ඔය තියෙන ෆීල් එක පැත්තකින් තියලා රිකා වෙන පැත්තක් ගැන හිතනවද? මේ බොන්ඩ් එකට එන්ඩ් එකක් දෙනවද කියන කවා කල්පනා කරන්න. අනිත් එක තමයි ඔය වැරදි කරන මිනිස්සු ඔය නෙගටිව් මිනිස්සු ඔහෙන් ගියත් කරගලා කරගලා ආයිත් ඔයා ගාවට එනවා බහුතරයක්. එන එන පාරට ඔයාට සමාව දෙදී ඉන්න හිතනවනම් ඒකත් ඔයාගේ දුර්වලකමක්. වරදක් දැකපු පමණින් දමල ගහලා යන්න නෙමෙයි හදන්න උත්සාහ ගත්තට වෙනස් කරන්න උත්සාහ ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඒ ලිමිට් එක පැනලත් නැවත නැවත යා සමාවිල්ලිල්ල එනකොට වා සමාවදෙදි ඉන්නවනම් කවදාවත් ඔය වෙන ට්‍රැක් එකකට යන්නේ නැහැ නේ. කවදාවත් ඔය රිකා වෙන්නේ නැහැ. එකම සර්කල් එක තමයි සිද්ධ වෙන්නේ. කීප වතාවක්ම මම අයින් වෙන්න හැදුවා. නමුත් මේ මිනිස්සු මට අයින් වෙන්න දුන්නේ නැහැ. අයින් වුණා නම් මට මේ දේ වෙන්නේ නැහැ නේ කියන තැනට එනවා. ඔයා උත්සාහ කරාට අයින් වෙන්න බැරි වෙන්න පුළුවන්. ගැලවෙන්න බෑ තමයි. ඒ අබ්බැහි වීම නිසා, මෙන්ටලි කනෙක්ට් වෙලා ඉන්න නිසා කොහෙන් ගියත් කරකැලා කරකැලා ඒක ඕන. ඒක දන්නවනේ මම කලින් වීඩියෝස් වල ගොඩක් එක කියලා තියෙනවනේ. ඒතර ඔයාලට දැඩි උමනාවක් තියෙනවනම් හරියට ඔයාව තේරුම් ගන්න කවුන්සලර් කෙනෙක්ට හරි වෙන කාට හරි ඔයාව ගයිඩ් කරලා රිකවර් කරවන්න පුළුවන්. ඔයාගේ උමනාව නැතුව කාටවත් බෑ ඔයාව ගයිඩ් කරන්න. සමහරවිට අහගෙන ඉන්නවා අහගෙන හිටියට ඒක කරන්නේ නැහැ. ඔහේ මගරලා දාලා තමන්ට හිතන එක හරි කියලා කරගෙන යනවා. විඳවන්න වෙනවා ඉතින්. එතකොට ගොඩක් පරක්කුලා තියෙන්නත් පුළුවන්. පස්සේ කාලෙක වෙනස් වෙයි. දේවල් වෙයි කියලා කැප කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි අපිට තියෙන්නේ. මතක තියාගන්න. මේ කාලේ ඇතුළත දේවල් වෙයි කියලා සතුටෙන් ඉන්න තියෙන තමන්ගේ ජීවිතයේ දේවල් ගොඩනගා ගන්න තියෙන මේ කෙටි කාලේ කැප කරනවා නම් කෙටි කාලේ වැය කරනවා නම් ඒක මොනතරම් මෝඩ වැඩක්ද අන්න ඒ පදනම උඩ මිනිස්සු හැදෙනකම් බලන් ඉන්න ඕන ලිමිට් තියෙනවා. මේක එක එකකට එක එක විදිහට බලපාන පුළුවන්. මම මේ පොදුවේ කතා කරන්නේ හරියටම නෝ කන්ටැක්ට් ෆලෝ කරනකම් ඔයාට කරන්න පුළුවන් දේවල් ටික ඔයා කරන්න. ඒ කියන්නේ නෝ කන්ටැක්ට් ෆලෝ කරන්න අද උදාහරණයක් විදිහට කියනවා ඔයාට දැනට කරන්න පුළුවන් දේවල් නේ යාගේ ඩීටේල්ස් සයින් කරගන්න යාගේ පික්චර්ස් නැත්නම් පාස්ට් මැසේජස් මේ වගේ දේවල් අයින් කරගෙන ඔයාගේ ප්ලෑන් එක දැනට හැමීර හදාගන්න. ඔයාලට සතියක් දෙකක් මාසයක් ගියත් ඒක හදාගෙන නැහැ. ඒ කියන්නේ ඒක අයින් කරගන්නේ නැහැ. ඒක අයින් කරගන්න නැත්නම් අර මනුස්සයට බැහැ වෙලා නැහැ. අරව අයින් කරගන්න ලෝභයි. ඉතින් ඒක රිකා වෙන්නේ නැහැ කොහොමත්. අනිත් දේවල් ෆලෝ කරාට වැඩක් නැහැ නේ. තමන්ගේ ගැලරි අරවක දේවල් තියෙනකොට ඒව දකින්නකොට කොහොමත් ආයි මයින්ඩ් එක කෙලිම ඇදලා අරයා හිටපු තැනටම දානවා. මොකද අපේ මයින්ඩ් එක හැම වෙලෙම 90%කට වඩා බලන්නේ මේ මනුස්සයව ඇදලා ගන්න අර වලට. ඇඩික්ට්ලා ඉන්න නිසා කුඩු ගන්න මනුස්සෙට ඒක නැතුව බෑ. එතනටම ඇදලා යනවා වගේ මෙතනත් එහෙම percentage එකක් තියෙනවා. ඒතර මේ මනුස්සයට අදාළ දේවල් ළඟ තියෙනකොට තවත් ඒකේ තීව්‍රතාවය වැඩි වෙනවා. තවත් එක ප්‍රබල වෙනවා. හරිද? ඒතර හිතට ටග් ගාලා ඔපචුනිටි එකක් හම්බ වෙනවා. මෙයාගේ මොන හරි visible reminder එකක් හරි present එකේ update එකක් හරි දකින්නකොට past එකේ update එකක් හරි මොන හරි විදිහකින් මෙයාගේ information එකක් ඔලුවට යනකොට ටග් ගාලා අපේ brain එකේ ඒක opportunity එකක් කරගන්න මෙයා වෙතෙන් තල්ලු කරන්න. ඒ හැටි සාමාන්‍ය psychology. එතකොට ඒ background එක හදාගන්න නැතුව වෙන වෙන විකාර කරා කියලා මේ එයත් එක්ක ඉන්න ගමන් හිත හදාගන්න බැලුවා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඔයා ඔයාගේ හිතම රවට්ට ගන්නවා. ඒක තමයි ඇත්ත. තමන්ට වෙන්න ඕන දේ හරියට වෙන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවය හරියට ඉෂ්ට වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ. ඒ කියන්නේ තමන්ට දෙලින් කටින් ජීවත් වෙලා හොඳ මිනිස්සුෙක් විදිහට ඉස්සරහට ගිහිල්ලා මානසික සැනසීමෙන් ඉස්සරහට යන්න ඕන. ඒකනේ වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඇඩික්ෂන් එක තෘප්තිමත් කර කර ඉන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. තමන් කෙලින් ඉන්න ඕනේ තීරණයක් ගන්න එක තීරණයයි ගන්න ඕනේ හැරෙන්න නැති වෙන්නම. උඩින් පල්ලෙන් වැට උඩින් ඉඳගෙන තීරණ ගත්තොත් එහෙම වෙන්නේ ඇඩික්ට් වෙලා ඉන්න නිසා. ඔයා කොහොමත් වැටෙන්නේ අර නෙගටිව් පැත්තට තමයි. ඔයා කොහොමද අර ඇඩික්ට් වෙලා ඉන්න පැත්තට අර ටොක්සික් මිනිස්සෙක් පැත්තට තමයි ඔයා ඇදලා යන්නේ. ඔයා දැඩිව එක රූල් එකකට එන්න ඕනේ. මොන විදිහේ මතකයක් නාවත් වෙන්න හරි නොවෙන්න හරි මම මේ ට්‍රැක් එකේ ඉන්නවා කියන එකට ඔයා ඇග්‍රි වෙන්න ඕනේ. හරිද? ටිකෙන් ටික මයින්ඩ් එක ප්‍රැක්ටිස් වෙලා අවසානයේ දෙයියනේ මම මේකෙන් අයුමුනේ මගේ හොඳට කියන තැනට මේ බහුතරයක් එනවා. මේක ෆලෝ කරන අය එනවා. ඉතින් එතනට ඇග්‍රි වෙන එක තමයි තියෙන්නේ. ෆලෝ කරන්නේ මොකද්ද? ඔයා ගයිඩ් කරන්නේ කවුද? ෆලෝ කරන ඕන ස්ටෙප්ස් මොනවද? මේක ඔයාගේ ස්ටෝරි කරනවා ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ මේ පොදුවේ ගත්තට පස්සේ මේ වගේ බැඳීමකින් තමන්ට නොගැලපෙන බැඳීමකින් අයින් වෙන්න
එකඟ වෙන්න ඕනේ කොහොමද කියන එක තමයි මම මේ කියන්නේ. ශනික සිතුවිලි වලට තමන්ට දේවල් කරගන්න එපා. තමන්ට ගැළවෙන්න බෑ කියලා හිතන්න එපා. සමහර විට ඔයාට ෂුවර් නැතුව ඇති මට මේ මනුස්සයෙන් අයින් වෙන්න පුළුවන් වෙයිද? මට මේ අප්‍රසන්න එපා කරපු මානසිකත්වෙන් ගැළවෙන්න පුළුවන් වෙයිද? මෙයා නැතුව මට ජීවිතයක් තියේද? මට මේ මතක වලින් අයින් වෙන්න පුළුවන් වෙයිද? එහෙම හිතනව නේද? ෂුවර් නෑ. ඔයාට ආවත් ෂුවර් නෑනේ. රිකවර් වෙයිද කියලා? නෑ මං ඔයාට කියනවා ඔයා රිකවර් වෙනවා. ඔයා අද උතන්ට ආවි කොහොමද කියලා දන්නේ නෑ. ඔයා ඇඩික්ට් වුණේ කොහොමද කියලා දන්නේ නෑ. සමහරට මුලදී ඔයා ඔච්චර දෙයක් වෙයි කියලා හිතන්නෙත් නැතුව ඇති. ඒ වගේම තමයි ඔයා රිකවර් වෙන්නේ කොහොමද කියන එකත් දන්නේ නෑ. ඒකත් නොදැනීම තමයි වෙන්නේ. ඉතින් මේක මගේ විෂය. ඒ නිසා මම දන්න දේ අත් දකින්න දේ දෙයක් වෙන නිසා තමයි වෙනවා කියලා කියන්නේ. ඒක වෙනවද කියලා බලන්න, රිකවර් වෙච්ච මිනිස්සු ඉන්නවද කියලා බලන්න, ඕන විදිහකින් හොයලා බලන්න. ඉතින් ඔයාට මේ දේවල් තමයි මූලිකවම හිතන්න ඕනේ. නොකලපෙන බැඳීමක රැඳිලා ඉන්න කෙනෙක් නම්. මම නන්දිමාල ත්‍රිසූරිය.